ස්වාමින් වහන්ස, මහා සංඝරත්නයට මුදල් පරිහරණය කිරීම අකැපනම් පිරිකර හැටියට මුදල් පූජා කිරීම හරහා අප කරගන්නේත් අකුසලයක්ද ස්වාමින් වහන්ස? එහි මෙහෙමයි නෝනා. දැන් මේ සමාජයේ ගලාගෙන යන ක්‍රමය නෝන අපිට වෙනස් කරන්න බැහැ. හේතුඵල ධර්මයක්. හොඳද? ඒතර බුදුරජාණන් වහන්සේ මේ සෑම විනය කාරණයක්ම පනවන්නේ ස්වාමින් වහන්සේලා වැරදි කරපු නිසා. වැරදි නොකර පනවපු එකම විනය කාරණාවක්වත් අපේ විනය නැහැ. මේ විනය කාරණා 227ක්ම පනවන්නේ කරපු වැරදි නිසා. රහතන් වහන්සේලා අතින් උනා වූ යම් යම් අඩුපාඩු නිසාත් විනය පනවලා තියෙනවා. එහෙනම් අතීතයේ මේ සෑම වැරද්දක්ම බුදුරජාණන් වහන්සේ ජීවමාන විද්ධි සිදු වුණා. නමුත් බුදුරජාණන් වහන්සේ මුල් අවුරුදු 20 කාලෙදි විනය පැනවීමක් කරන්නේ නැහැ. මොකද ඒ අවුරුදු 20 කාලෙදී අර බුදුරජාණන් වහන්සේත් එක්ක ඈත අතීතයේ ඉඳන් පාරමී ධම් පරිපූර්ණ කරගෙන ආවා වූ ඒ උතුම් භික්ෂුන් වහන්සේලා තමයි පහළ වුණේ. එහෙනම් මේ මොහොතේ මේ පවතිනා වූ තත්වේ නෝනා අහම්බයක් නෙමෙයි. හේතුඵල ධර්මයක්. සමාජීය ක්‍රමානුකූලව දැන් එතෙන්ට ගමන් කරනවා. ඒ අපේ අකුසල් සංස්කාර. එනිසා කොතනකවත් නොවනා ස්වාමින් වහන්සේ කෙනෙකුට මුදල් පූජා කිරීම කැප නැහැ. නමුත් මට කියන්න බෑ පූජා කරන්න එපා කියලා. මොකද මං කොහේ හරි කැලේක කුටියක ඉඳලාම නොවනා මම මේ මාසිකර සැරයක් ඔබලාව හම්බුලා යනවා. යන්න ඊට වඩා දෙයක් මං කරන්නේ නැහැ. ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. ධර්ම දේශනා කරනවා, මන් දන්න ධර්මයක් තියෙනවා නම් කියලා දෙනවා. ඊට වඩා දෙයක් කරන්නේ නැහැ. නමුත් ඒ දෙයින් විතරක් ශාසනය ආරක්ෂා කරන්න බෑ. එතකොට ශාසනයක් ආරක්ෂා වෙනවා නම් ගිහි පින්වතුන්ලා උදෙසා කරන්න තියෙන කටයුතු තියෙනවා, වගකීම් තියෙනවා. ගිහි පින්වතුන්ලාගේ දානමාන කටයුතු, පිරිත් කටයුතු, ඒ සෑම කටයුත්තක් දහම් පාසලක් වේවා, පිරිවෙන් වේවා, පන්සල් නඩත්තු කරන්න ඕනේ, ආරක්ෂා කරන්න ඕනේ, පවත්වගෙන යන්න ඕනේ, සාමණේර ස්වාමින්වහන්සේලා ගොඩනගන්න ඕනේ, ඒගොල්ලන්ට උගන්වන්න ඕනේ, පිරිවෙන් අරගෙන යන්න ඕනේ. එතකොට මේ තැන්වලදී නෝනා මුදල් කියන කාරණේ අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අපි මේ සියල්ල අතහැරලා මේ සියල්ලම අනිත්‍ය වශයෙන් දැකලා මේ සියල්ලම දුකක් කියලා දැකලා මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාව බැහැර කරලා අපි නිවන් මාර්ගය තුල කැලේට ගියා කියලා හැම ස්වාමින්වහන්සේ කෙනෙකුට මෙතෙන්ට යන්න බෑ. එහෙම කළොත් පන්සල් ටික වහන්න වෙනවා. තේන්න? එහෙම කරන්න බෑ. එනිසා එතන තිබිය යුතුයි. ඒ නිසයි අපි කියන්නේ ඔබ වහන්සේලා මුදලක් පරිහරණය කරනවා නම් ඇවැත් දෙසල ඒක පිරිසිදු කරගන්න. බුදුරජාණන් වහන්සේ නිදහස දීලා තියෙනවානේ. එතකොට වැරදි කර කර ඇවැත් දෙසනවායි කියන කාරණේ ධර්මයට එකඟ නැහැ. මොකද ඊට අදාළ අකුසල් විපාකෙට එනවා. දුක් අකුසල් විපාකෙට එනවා. නමුත් අවම වශයෙන් එවැනි දෙයක් කරනවා නම් ඇවැත් දෙසල හරි පිරිසිදු වෙන්න ඒ ස්වාමීන් වහන්සේලා දක්ෂ වෙන්න. තේන්න? එතකොට එවැනි නොවුනොත් නෝනා මේ සමාජය ගලාගෙන යන්නා වූ විකෘතිය ඔස්සේ ස්වාමින් වහන්සේලා බරපතල අකුසල් කරගන තැනට යනවා. ඒ අකුසල් කරගන්න යන්නේ කවුරු නිසාද? පන්සල් හදන්න ගිහිල්ලා, ආරණ්‍ය හදන්න ගිහිල්ලා, ගිහි පින්වතුන්ලාට දහම් පාසල් කරන්න ගිහිල්ලා, පිරිවෙන් පවත්වගෙන යන්න ගිහිල්ලා, පන්සලේ ලයිට් බිල, පන්සලේ වතුර බිල, පන්සලේ ටෙලිෆෝන් බිල ගෙවන්න ගිහිල්ලා, මේවා කරන්න ගිහිල්ලයි මේ අකුසල් කරගන්නේ. නමුත් මේ කිසිම දෙයක් උන්වහන්සේලාට අයිතිද? අයිති නැහැ. දැන් මගේ ගිහි පන්සලේ ගෙදර ගිහි කාලේ ගමේ පන්සලේ නායක ස්වාමින්වහන්සේ මුදල් පරිහරණය කළා. උන්වහන්සේ සිල්වත් ස්වාමින්වහන්සේ නමක්. නමුත් මුදල් පරිහරණය කළා. ඇයි මුදල් පරිහරණය කළේ? පන්සල නඩත්තු කරන්න. අර සාමණේර ස්වාමින්වහන්සේලා ගොඩනගන්න. උන්වහන්සේ ගොඩනැගුවා වූ සාමණේර ස්වාමින්වහන්සේ කෙනෙක් තමයි අද පන්සලේ නායකත්වය ගන්න. එතකොට දහම් පාසල් කරන්න පිරිවෙන් පවත්වාගෙන යන මේවා උදෙසා උන්වහන්සේ මුදල් පරිහරණය කළා. නමුත් මුදල් පරිහරණය කිරීම තුළින් මොකද්ද උනේ? සිල්පදයක් පිටුනා. මුළු ජීවිත කාලෙම උන්වහන්සේ බිඳුණු ශිල්පදයක් තුල හිටියා. තේන්න? නමුත් උන්වහන්සේ අපවත් වුණා. ඒ ආරක්ෂා කළා වූ කිසි දෙයක් උන්වහන්සේ අරන් ගියාද? ඒ කිසිම දෙයක් අයිති නැහැ. එහෙනම් අපිට අයිති නැති දෙයක් උදෙසායි අපි ශිල්පදයක් බිඳගන්නේ. එච්චරයි. මට අයිති නැති දෙයක් උදෙසා මං කවදාක්වත් ශිල්පදයක් බිඳගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට එහෙම බිඳගන්න කියලා කියන්නේ නැහැ. නමුත් ඉතින් හැම ස්වාමින්වහන්සේම නිවන අරමුණු කරගෙන යන්නේ නැහැ. සමහර ස්වාමින්වහන්සේලා මේ ශාසනය ආරක්ෂා කරලා මේ ශාසනය තව දවසක් හෝ මේ ලෝකේ ස්ථාපිත කරනවා කියන තැන ඉඳගෙන නෝනා යම් යම් සිල්පද බිඳීම් කරා යනවා. ඒක අපිට එපා කියන්න බෑ. ඒක වැරද්දක් බව ඇත්ත නෝනා. නමුත් ඒකට මම නම් කොතනකවත් විරෝධයක් දක්වන්න යන්නේ නැහැ. ඒ නිසා ගිහි පින්වතුන්ලා ස්වාමින්වහන්සේලාට මුදල් පූජා කරද්දී කවදාක්වත් පින්වතුනේ ඔබට සද්ධාව නම් සකස් කරගන්න බෑ. සද්ධාවේ දුර්වලභාවයයි ඔබ දකින්නේ. සංඝයා කියන්නේ මෙවැනි උතුම් පිරිසක් කියන තැන. සංඝයා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දිවි හිමියෙන්වත් සත පහක් පරිහරණය කළේ නැහැ කියන තැනයි සංඝයා කියන අර්ථය අපි තුල සකස් වෙන්නේ.
ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ අපේ ආරක්ෂා උදෙසා, අපේ කුසලය උදෙසා, අපේ මාර්ගයේ ශක්තිය උදෙසා. මීට අවුරුදු 2600කට ඉස්සෙල්ලා බුදුරජාණන් වහන්සේ කියනවා ගිහි පිංගතුල්ලාට සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. සංඝයා අරමුණු කරගෙන දන් දෙන්න. ඒ සංඝයා අරමුණු කරගෙන දෙන දාත් දෙද්දී ස්වාමින් වහන්සේ කෙනෙක් අතින් පුංචි පුංචි වැරද්දක් වුණායි කියන කාරණේ අපිට ගැටලුවක් මතු වෙන්නේ නැහැ. ඒ නිසා අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාත් දක්ෂ වෙන්න ඕනේ. අපි මුදල් පරිහරණය කරන්නේ, අපි මුදල් හොයන්නේ, අපි මුදල් රැස් කරන්නේ අපිට පුඩ්ඩක්වත් අයිති නැති පන්සලක්, ආරණ්‍යයක්, සමාජයක් උදෙසායි කියන කාරණේ. තේන්නාද? එහෙම දැකලා පුළුවන් තරන්න ඕන ප්‍රතිපදාව තුල ශක්තිමත් වෙලා ඒ ප්‍රතිපදාවේ ශක්තිය තුලින් අපේ මාර්ගය ශක්තිමත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. අපි දක්ෂ වෙන්න ඕන. ඉතින් එතනදී මම සීල විසුද්ධිය ගැනයි කතා කළේ. එතකොට භික්ෂුවකගේ ධර්ම මාර්ගයේ අංක එක මොකද්ද? සීල විසුද්ධිය. පතාම මේ පළවෙනි රතේටයි නැගලා තියෙන්නේ. එතකොට මේ රතේ නැගින් නැතුව අපිට කවදාක්වත් ඉතුරු රත 6ට යන්න පුළුවන්ද? බැහැ. මේ රතේ අත්‍යවශ්‍ය රතයක්. එනිසා ඔන්න දැන් අපි කොසල් රජතුමා පළවෙනි රතේ නැග්ගා. පළවෙනි රතේ නැගලා ගිහිල්ලා අන්න බහිනෝ. බහිනේ කොතෙන්ද? දෙවෙනි රතේට නගින්. ඒ දෙවෙනි රතේ තමයි චිත්ත විසුද්ධිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. චිත්ත විසුද්ධිය කියලා කියන්නේ සිතේ තියෙනා වූ සංවර භාවය. පංච නීවරණ යටපත් වුණා වූ හිතක් ඇති කරගන්නවා. චිත්ත විසුද්ධිය කියන්නේ පංච නීවරණයන් කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පංච නීවරණයන් යටපත් වුණා වූ හිතක් ඇති කරගන්න. ඒක ඇති උනේ කොහොමද? දැන් සීලේ පරිපූර්ණ භාවය නිසා අන්න ඉන්ද්‍රිය සංවරය සකස් වෙනවා. තේනවාද? ඉන්ද්‍රිය සංවරය. ඒතර ඉන්ද්‍රිය සංවරය තුල මොකද්ද සිද්ධ වෙන්නේ? පංච නීවරණයන් යටපත් වෙලා නොනා අන්න සුන්දර ධර්මයට අදාළ සප්තබොජ්ජංගයන් මතුවෙනවා. එතකොට මේ සප්තබොජ්ජංගයන් මතුවෙනවා කියන්නේ නොනා අපි ධානාගත හිතක් ඇති කරගන්න දක්ෂයි. ධානාගත හිතක් අපි ඇති කරගන්න දක්ෂයි. එතකොට මේ ධානාගත හිත ඇති උනේ කුමක් හේතුවෙන්ද? අර පළවෙනි සීල විසුද්ධියේ ඵලෙ නිසාමයි. ඒ නිසා නිරේතුරුව ධර්ම මාර්ගය තුල ගමන් කරන කෙනා, සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයන් අපේක්ෂාවෙන් ඉදිරියට යන කෙනා නිරේතුරුවම සීලය උපයෝගී කරගන්න ඕනේ කුමක් උදෙසාද? චිත්ත විසුද්ධිය උදෙසා. ඒ කියන්නේ පංච නීවරණ යටපත් කිරීම උදෙසා. එහෙමනම් දැන් වර්තමාන සමාජයේ දිහා බලද්දී ඕනා ගිහි පැවිදි කොතන බැලුවත් පංච නීවරණයන් බරවත් වූ සමාජයක් තියෙනවා. කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ පහෙන් බලවත් ආකාරයෙන් අන්ධ වූ සමාජයක් තියෙනවා. කාමච්ඡන්දය කියන්නේ මේ ඇස පිනවීම, කනනාසය, දිව ශරීරය, මනස පිනවීම. තේන? දැන් මේ පහ පිනවීම කියන කාරණය තුල නොනා කොයිසම් බරපතල අනතුරක් සමාජය තුල තියෙනවද කියලා බලන්න. බරපතල අනතුරක් සමාජය තුල තියෙනවා. තේන? අතේ තියෙන දුරකථනය ගත්තත්, අන්තර්ජාලයට ගියත්, සමාජයට ගියත්, කොතනකත් බැලුවත් නොනා කාමච්ඡන්දයන්ගෙන් ඔද්දල් වූ සමාජයක් තියෙනවා. එහෙනම් දැන් ඇයි කාමච්ඡන්දයන් ඇතිවීමට මූලික හේතුව මොකද්ද? චිත්තවිසුද්ධිය දුර්වලයි. එහෙනම් චිත්තවිසුද්ධිය දුර්වල නම් මොකද්ද අපේ දුර්වල? සීලවිසුද්ධිය. අන්න සීලවිසුද්ධිය දුර්වල. අන්න ඔතනින් අහු වෙනවා වැඩි. තේන? සීලය දුර්වලයි. කෙනෙක් කියන්න පුළුවන් නෑ මම පන්සිල් රකින්නවා කියලා. හරි, පන්සිල් රකින්නවා. නමුත් ඔබේ ඉන්ද්‍රිය සංවර සීලය දුර්වලයි. ඉන්ද්‍රිය සංවර සීලය දුර්වලයි. ඔබ මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුවම සිව්පසය තෘෂ්ණාවෙන් ජීවිතයට එකතු කරගන්න කෙනෙක් වෙන්න පුළුවන්. අන්න සිල්පද පහ ආරක්ෂා කළත් නොනා අර තුනේ දුර්වල. දැන් වර්තමාන සමාජයේ ওই කාරණේ ගොඩක් තියෙනවා. ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් කියනවා නෑ මං සිල්පද පහ රකින්නවා කියලා. සිල්පද පහ රැක්කත් ඉන්ද්‍රිය සංවර සීලය ඇකෙන්නේ නැහැ. ඇසෙන් රූප බලබලා බලබලා හිතා සංවර කරගන්නවා. කනෙන් ශබ්ද ආහා ආහා හිතා සංවර කරගන්නවා. එහෙම නැත්නම් එයා මිච්ඡා ආජීවෙන් ජීවත් වෙන කෙනෙක්. එහෙම නැත්නම් එයා සිව්පසේ පමන දැන වළඳන්නේ නැහැ. හන්දියක් ගානේ කොයිසම් ආහාර කඩ තියෙනවද කියලා බලන්න. කොයිසම් ප්‍රණීත, කොයිසම් බිල අද වේගයෙන්ම සමාජය තුළ පැතිරිලා යන දෙයක් තමයි මේ සුන්දර ආහාර කඩ කියන්නේ. ඒ කියන්නේ මොකද්ද සිව්පසේ පරිහරණය කිරීම? මධ්‍ය ප්‍රතිපදාවට අදාළව ලද දෙයින් සතුටු වෙන්නේ නැහැ. එතනදිම නොනා ඉන්ද්‍රිය අසංවර භාවය ඇති කරගන්නවා. ඒ ඉන්ද්‍රිය අසංවර භාවය ඇති කරගත්ත තැන සිල්පද පහ ආරක්ෂා කළත් නොනා අපේ චිත්තවිසුද්ධිය දුර්වලයි. චිත්තවිසුද්ධිය දුර්වලයි. ඒ නිසාම පංච නීවරණයන් තුල බැසගෙන තියෙන්නේ.
කාම ඡන්ද ව්‍යාපාදයේ තුල නිරේතුරුව දේශයේ වෛරයේ පරිගැනීම කේන්තිය මේ සෑම දෙයක් තුලම බැසගෙන තියෙන. ව්‍යාපාද තීන මිද්දේ නිරේතුරුම අලස ගතිය, නිදිමත ගතිය, විසිරුණා වූ සිත. ඉතින් මේ සෑම දෙයක් තුලින්ම මොකද වෙන්නේ? චිත්ත විසුද්ධිය දුර්වලභාවයට පත් වෙනවා. නමුත් අර සීල විසුද්ධිය ශක්තිමත් කරගත්ත කෙනා ඒ සීල විසුද්ධිය කියන රතෙන් ගිහිල්ලා අන්න චිත්ත විසුද්ධිය කියන රතේට දැන් ගොඩ වුණා. ගොඩ වෙලා යා දැන් පංච නීවරණ යටපත් කරගන්න. යා ආදීනවේ දකිනවා. මොකද සීලය විසින් යාට ඉන්ද්‍රිය සංවරය ලැබලා දීලා තියෙන්නේ. ඒ සීලය විසින් ලබා දුන්නා වූ ඉන්ද්‍රිය සංවරය තුළ යා සමාධිමත් හිතක් ඇති කරගෙන මේ කාම ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන දේවල් වල තියෙනා වූ විෂමභාවය දකිනවා. යා සමාජයට කමටහනක්. එයා සමාජයේ කමටහනක් බවට පත් කරගන්නේ සීල විසුද්ධියේ ශක්තිය නිසා. මොකද අපේ සීල විසුද්ධිය දුර්වල නිසා සමාජය අපි සෑම කෙනෙකුටම නොනා නැවත නැවත අකුසල් සකස් කර දෙන මධ්‍යස්ථානයක් බවට පත් වෙලා. ඒ නිසා සීල විසුද්ධියෙන් ශක්තිමත් කෙනාට සමාජය කියන්නේ කමටහනක්. එයා සමාජය තුල කොයිසම් කාමච්ඡන්දයන්, කොයිසම් ව්‍යාපාදයන්, කොයිසම් විසුරුණු සිත් තිබ්බත්, විචිකිච්ඡාවන් තිබ්බත් නොනා එයා ඒ සෑම දෙයක්ම ධර්මතාවයක් හැටියට දකිනවා. එයා දකිනවා දෙයියනේ සමාජයේ මේසා කාමච්ඡන්දයන් වඩන්නේ, මේසා ආහාරයට ලොල් වෙලා තියෙන්නේ, මේසා ද්වේෂයට, මේසා වෛරය, මේසා ක්‍රෝධය වඩන්නේ මේ මනුස්ස ජීවිත ලැබුවත් අපේ හිත පිහිටලා තියෙන සතරපායි. එයා දකිනවා එයා කෙනෙක් කාමච්ඡන්දයන් තුල ජීවත් වෙද්දී එයාට බයින් යන්නේ නැහැ. එයා දකිනවා මනුස්ස ජීවිතයක් ලබලා තිරිසන් ලෝකේ හිත පිහිටපු කෙනෙක් කියලා දකිනවා. එයා කෙනෙක් ද්වේෂයෙන්, වෛරයෙන්, පරිගැනීමෙන් කටයුතු කරනකොට එයා කවදාක්වත් එයාට ද්වේෂ කරන්න යන්නේ නැහැ. එයා දකිනවා මේ මනුස්ස ලෝකේ ඉපදිලා යක්ෂ ලෝකේ හිත පිහිටපු කෙනෙක්. ඒ නිසා එයා සමාජයට කමටහනක්. එයාට සමාජයේ කමටහනක් කරලා දුන්නේ කවුද? සීල විසුද්ධිය තුල ඇති කළා වූ ඉන්ද්‍රිය සංවරය. ඒ ඉන්ද්‍රිය සංවරය තුල එයා පංච නීවරණ යටපත් කරලා අන්න සප්ත බොජ්ජංගයන් තුලින් මුළු සමාජයම යා ධර්මානුකූල කමඨහනක් බවට පත් කරගන්නවා. තේන්න. එතකොට දැන් ධර්ම මාර්ගයේ යන කෙනා මේවා ජීවිතේට එකතු කරගන්න ඕනේ. එයාට ලෝකයේ කොයි දිශාවට ගියාට ප්‍රශ්නයක් නැහැ. ඒ ලෝකයේ යන දිශාව තීරණය කරන්නේ ලෝකයාමයි. වෙන කවුරුත් නෙමෙයි. වෙන කවුරුත් නෙමෙයි. ලෝකයේ යන දිශාව තීරණය කරන්නේ ලෝකයාමයි. වෙන කවුරුත් තීරණය කරන්නේ නැහැ. එයා කළා වූ සංස්කාරයන්ට අදාළව යා ලෝකයේ පුහුණු කළා වූ පුහුණු වීම වලට අදාළව එයාගේ දැනීම් සකස් වෙනවා. ඒ දැනීම් සකස් වෙන වෙලාවේ කෙනෙක් කියන්නේ නිර්වත කියන දේ පෙන්ව යුතුයි කියන සමාජය ඇවිල්ලා තින්නේ එකයි. ඒ එයාගේ සාංශාරික පුරුද්දක් වුණා. එහෙම කියන කෙනා තුලින් අපි මොකක්ද යා ලෝකෙට කියන්නේ? ඔබලා මිනිස්සයෝ වුණ බව ඇත්ත. නමුත් තිරිසන් ලෝකයේ හිත පිහිටපල්ලා කියලායි කියන්නේ. ඔබලා මිනිස්සයෝ බව ඇත්ත. නමුත් තිරිසන් ලෝකයේ හිත පිහිටන්නේ. මොකද නිර්වත කියන්නේ නෝනා තිරිසන් ලෝකෙටයි තියෙන්නේ.